ආයිබෝවන් මං ඔයාලට අදාල පෙන්වන්න යන්නේ නිල් කටළු කුරකන් කැවුම් එකක්. ඒකට අපිට ඕන වෙනවා නිල් කටළු මල්. මේ තියෙන්නේ කුරකන් පිටි, මේ තියෙන්නේ හාල් පිටි, මේ තියෙන්නේ පොල් කිරි පවුඩර්, ඒ වගේම සීනි, ලුණු, පාම් පිටි, අපි ගාව තියෙන කජු, එනසල් කරාමලටි කුරුඳු පොතු, සාදික්කා, මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. කැවුම් එකට අවශ්‍ය ප්‍රමාණයට කැරමල් එක දා ගන්නවා. මේ ගානට වතුර දාගෙන ඊපසු අපි සීනි දාලා කැරමල් එක දා ගන්න ඕනේ. මෙතන සීනි ග්‍රෑම් 300ක් තියෙනවා. මේ සීනි එක දැන් මම මෙහෙම දාලා කැරමල් එක දා ගන්න ඕනේ. අපි දැන් කැරමල් එක හදාගෙන තියෙන්නේ. ඉන්පසු අපි මේ විදිහට බැදගත්තු හාල් පිටි එක. හාල් පිටි එකයි කුරකම් පිටි එකයි මේ කැරමල් එකට එකතු කරගන්න ඕනේ. කැවුම් එකේ පදම ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මේකට එකතු කරගන්න ඕනේ මේ වගේ අවන් කරගත්තු කජු. මේ විදියට පොඩියට කපා ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදියට දාලා අපි සාදික්ක ග්‍රේට් කරගන්න ඕනේ. මේ විදියට ග්‍රේට් කරගත්තු සාදික්ක කුඩු ටිකක් හරි. දැන් අපි පදම තුනී කරගෙන ඉවරයි. මේ විදියට තුනී කරගෙන පස්සේ නිමෙන්න තියන්න ඕනේ. නිමෙන්න තියාගෙන ඊට පස්සේ මේක ඕන ආහාරයට මේ කපා ගන්න කෑලි ඕන විදියට කපා ගන්න පුළුවන්. මම නිමෙන්න තියලා ඔයාලට පෙන්වන්නද කියනලා තියෙනවා. මේ විදියට කෑලි කපලා පදම අදලා ගෙනල්ලා තියෙනවා. අපි දැන් නිල් කටළු මල් එක මේ විදියට කඩා ගන්න ඕනේ. මේ අරින් කඩාගත්තේ නැත්තම් මේ සුදු පාට කැරලා අයින් කරේ නැත්තම් මේකෙන් බැටර් එක තිත්තරක් එන්න පුළුවන්. මේ විදියට කඩලා දාගෙන මේ විදියට විනාඩි 10කින් විතර අදාගත්තු නිල් කටුළු වතුර එක තමයි මේ මං අදාගෙන තියෙන්නේ. මේ විදියට ඔයාලටත් අදාගන්න පුළුවන්. අපි දැන් මුලින්ම පොල් කිරි පවුඩර් ග්‍රෑම් 100ක් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඒ වගේම පාම් පිටි සුරුප්පයක් එකතු කරගන්න ඕනේ. මොයි ගන්නට පාම් පිටි එකතු කරගන්න ඕනේ. මම දැන් මේ අදාගත්තු නිල් කටරොළු බැටර් එක. ඊට පස්සේ දැන් අපි මේ විදියට කෑලි කපාගත්ත කැවුම් කෑලි ටික ගැඹුරු තැලේ බැද ගන්න ඕනේ. දැන් මම අදාගත්තු කුරකන් කැම් කැලි ටික බැද ගන්න යන්නේ. මේ විදියට බැටරි එකට දාලා අරගෙන මේ වගේ තෙලක බැද ගන්න ඕනේ. තියෙන්නේ අපි දැන් බැදලා පිළියෙල කරගත්තු නිල් කටටරු කුරකන් කැවුම් එක.